ව්‍යස්ථාවේ එක්තැනක කියනවා සහෝදරයනි සහෝදරවරුනි මූලික මිනිස් අයිතිවාසිකම් වලින් ප්‍රධානතම අංගය බවට පත්වන්නේ ජීවත් වීමට ඇති අයිතියයි. හැබැයි මේ ජීවත් වීමට ඇති අයිතිය නැති වුණොත් අනෙත් අයිතිවාසිකම්ද ඒත් එක්කම සුණු විසුණු වෙලා යනවා. බියෙන් සැකෙන් තොරව මේ සමාජයේ ජීවත් වෙන්නට කාන්තාවක් විදිහට මටද තරුණෙක් විදිහට ඔබටද හැකියාවක් මේ සමාජය තුළ ලැබිලා තියෙනවද? ඒ පිළිබඳව මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මම දන්නවා ඔබටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. බලෙන් කොල්ල ගාගත්ත ජනවරමක් නැති ජනාධිපතිවරයෙක්ගේ රටේ වැදගත් තීන්දුව තීරණ ගත්තේ කොහොමද කියන එක පිළිබඳව අපිට දැඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් කියලා අපේ තරුණ පරණ පරම්පරාව මතකද? අපි පුරන් කුඹුරු අස්වැද්දුවා. තාප්පවල පෝස්ටර් ගැහුවා. තාප්පවල චිත්‍ර ඇඳා. පාරක් පාරක් ගාන ගිහිල්ලා කතා කරා. හැබැයි අන්තිමට මොකද වුනේ? ඒ තරුණ තරුණීන්ගේ බඩට ගැහුවා, හිතට ගැහුවා, හදවතට ගැහුවා. ඒ විතරක් නෙවෙයි සහෝදර සහෝදරිනී ඔබට මතක ඇති. ඔවුන් අපිට බැටන් පොළවලිනුත් ගැහුවා, කඳුළු ගෑස්වලිනුත් ගැහුවා. අන්තිමට අපිව හිරේ විලංගුවටත් දැම්මා. ඔවුන්ට අපන්තක ඇති. හැබැයි තරුණෙක් විදියට, තරුණයෝ විදියට අපිට ඒ කරපු දේවල් කවදාවත් ලේසියකට අමතක වෙන්නේ නැහැ. රටක ජාතියක සංවර්ධනය සිදු කිරීමේලා මූලිකම සම්පත බවට පත්වන්නේ මානව සම්පතයි. ඒ මානව සම්පතේ ප්‍රධානතම සංඝටකය බවට පත්වන්නේ අපේ තරුණ පරම්පරාවයි. අවසනාවට අදේ තරුණ පරම්පරාවට මේ රටේ නැගී සිටින්නට හැකි වපසරියක් මේ ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාපාලකීන් අපට සිදු කරලා දීලා තියෙනවද? ඔවුන් හැමදාමත් කරේ අපේ කොන්දට ගහපු එකයි. මට ප්‍රශ්න ගොඩක් තියෙනවා තරුණියක් විදිහට. මම දන්න ඔයාටත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. අන්න ඒ නිසාම තමයි අද අපි මෙතනට එකතු වෙන්නේ. නායකතුමනි, සමාජ අසාධාරණත්වය, මානව හික්මකම්, දරිද්‍රතාවය වගේ ගොඩක් දේවල් දැනෙන්නේ මං හිතන්නේ තරුණ පරම්පරාවේ අපිට. මොකද දන්නවද? අපි මිත්‍රවරුනි, අපි මේ සමාජය තුළ මේ පාලකින්ගේ BMW එකක් ඉල්ලලා තියෙනවද? එහෙම නැත්නම් අපි ස්විසල් මන්දිරයක් ඉල්ලලා තියෙනවද? අපි මොකක්ද ඉල්ලන්නේ? ගුණාත්මක අධ්‍යාපනයක්. එහෙමත් නැත්නම් සුදුසුකමට අනුව රැකියාවක්. එහෙමත් නැත්නම් ජීවත් වීමට සරිලන වැටුපක්. හැබැයි අපිට ඒකක් අද සමාජය තුළ හම්බ වෙලා තියෙනවද? ඉතිහාසයේ තැනක සඳහන් වෙලා තියෙනවා තරුණයෙක් කියලා කියන්නේ මේ සමාජ සාධාරණත්වයේ උදෙසා අරගල කරන ගිනිසිලුව කියලා. ඇත්ත, අපේ සමාජ සාධාරණත්වයේ උදෙසා ක්‍රියාත්මක කරන ගිනිසිලුවක් තමයි. මම හිතනවා ඔබත් එසේ විය යුතුයි කියලා. අපි මේ අපට මේ අදූරදර්ශී පාලකින්ගේ වෙන අසාධාරණයේ උදෙසා අපි නැගී සිටිය යුතුයි. ඔබත් ඔබේ හිතට කතා කරලා බලන්න, අපි මොකද්ද මේ වෙලාවේ කළ යුත්තේ කියලා. සුරතට පොතක් ලැබිය යුතු තරුණයාට අද ලැබෙන්නේ කුඩු පැකට් එකක්. එහෙම නැත්නම් ගංජ පැකට් එකක්. එහෙමත් නැත්නම් T56ක්. ඉතින් පාලකයන් අවසානය කරන්නේ කුමක්ද? මාධ්‍ය සංදර්ශනයක් හොඳට තියලා කුඩු බොන්නන් එල්ලීම පිටිපස්ස සිටින මහා මොලකරුවන් අල්ලනවා විනා ඔවුන් සිද්ධ කරන්නේ අර කුඩු වෙන පුංචි පැටව් ටික ඇතුළට දාන එක. මම කියන්නේ කුඩු බොන එක සාධාරණයි කියලා. හැබැයි කුඩු බොන මහා මොලකරුවන් කොහෙද සිටින්නේ? කතා කරන සහෝදරවරුනි කොහෙද සිටින්නේ? මහා බැංකුවේ මහා මොලකරු එළිය සිටින එකම රට කොහෙද? ශ්‍රී ලංකාව. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. තරුණින්ගේ ප්‍රශ්න හඳුනා ගන්න නම් රටකට හොඳ තරුණ නායකත්වයක් අවශ්‍යයි. තරුණ මතය හොඳින් හඳුනන හොඳ නායකත්වයක් තිබිය යුතුයි. ඒ නායකත්වයේ තිබෙන එකම සංදිස්ථානයේ බවට සමගී ජන බලවේගයේ, සමගී තරුණ බලවේගයේ හඳුන්වන්නට පුළුවන්. අපේ රට මේ යන දිශානතිය වෙනස් කරමින් මේ රට පෙර ගමන් ඉස්සරහට අරයි යන්න අපිට හොඳ සමගී තරුණ බලවේගයේ හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. අපි මේ අරගලයේ එදත් හිටියා, අදත් හිටියා. හැබැයි අවසානයේ නායකතුමනි උනේ අපේ මේ අරගලය ඇවිල්ලා කපුටු ටිකට හැගත්තා. හැබැයි අපි එතනින් අතර වෙන්නේ නැහැ. අපි ඉස්සරහටත් යනවා.
ඒක තමයි අපේ බලාපොරොත්තුව. පුංචි කතාවක මගේ කතාව මම නතර කරන්න. මං කියවලා තියෙනවා කෝටි යුගය ගැන. මං හිතන්නේ ඔබත් කියවලා ඇති. ඒ කෝටි යුගයේ හිටියා භුවනක බාහු කියලා රජතුමෙක්. ඔහුට හිටියා දුන් ජුවාන් ධර්මපාල කියලා කුමාරයෙක්. මේ කියන්නේ ධර්මපාලතුමා ගැන නෙවෙයි. හැබැයි ඔහු එදා රූකඩයක් වගේ පෘතුගීසින්ගේ මතයට අනුව කටයුතු කරමින් පාලනය අදූරදර්ශීව ගෙන ගියා. අදත් නූතන සමාජයේ ජුවාන් වික්‍රමසිංහ යටතේ වැදගත් තීරණ තීන්දුව ගන්නේ ඉන්දියාව, චීනය, ඇමරිකාව. මේ තමයි යථාර්ථය. මේ මහ පොළවේ යථාර්ථය වෙනුවෙන් කතා කරන්නට, මේ මහ පොළවේ දැවෙන ප්‍රශ්න ගැන කතා කරන්නට අපිට අයිතියක් තියෙනවා. ඒකට තියෙන හොඳම ප්ලැට්ෆෝම් එක අදටත් අනෙකුත් සමාජ දේශපාලන පක්ෂත් එක්ක බලද්දී තරුණයෙක් විදිහට මට දැනෙනවා සමගි තරුණ බලවේගය. මං ආරාධනා කරනවා අපේ තරුණ තරුණීන්ට ඉස්සරහට එන්න, අපිත් එක්ක අත්වැල් බැඳගන්න. අපි යන්න ඕනේ ඉස්සරහට. අපි මේ අදූරදර්ශී පාලකින්ගෙන් රට මුදාරගෙන සමගි ජන බලවේගයට සරුණ තරුණ සවියක් ඉක්මනින් ඉදිරියට යා යුතුයි. ඉදිරියට යන්නට කියමින් ආරාධනය කරමින් මම මගේ කතාව නතර කරනවා. අපි දන්නවා අපි අද ඉන්නේ විශාල සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක. මේ අර්බුදය ඇතුලේ වඩාත්ම වින්දිතභාවයට පත්වෙන්නේ කවුද කියලා මගෙන් ඇහුවොත් මං කියන්නේ මාද ඇතුළුව සමස්ත තරුණ ප්‍රජාව. රටක ඉලක්ක කියලා කියන්නේ ඒ රට නියෝජනය කරන තරුණයන්ගේ ඉලක්ක. තරුණයෙක් කියලා කියන්නේ ඉලක්කයක් කරා ගමන් කරන පුද්ගලයෙක්. එතකොට ඒ තරුණයා ඒ ඉලක්කයේ ඇතුලේ උත්සාහ කරනවා ආර්ථික වශයෙන් ගොඩනැගෙන්න, දේශපාලනිකම වශයෙන් ගොඩනැගෙන්න, වෘත්තීමේ වශයෙන් ගොඩනැගෙන්න. හැබැයි අපි අද ගමන් කරන්නේ ඉලක්කයක් නැති අනාගතයක් දිහාවට. තරුණයන්ට ඉලක්කයක් නැහැ කියන්නේ මේ සමාජෙට ඉලක්කයක් නැහැ කියන එක ගරු නායකතුමා. කොට එහෙමනම් මේ අර්බුදකාරී වාතාවරණයෙන් මිදෙන්න නම් අපේ තරුණයන්ට නිසි ඉලක්කයක් සපයන්න ඕනේ. ඔවුන්ට සක්‍රීය සහභාගීත්වයක් ඇති කරන්න ඕනේ. හැබැයි මෙහි ගැටලුවක් තියෙනවා. අපේ රටේ ඉතිහාසයේ දිහාවට චුට්ටක් හැරිලා බැලුවොත් අපේ තරුණ ප්‍රජාව විවිධ දේශපාලන කල්ලිවල, විවිධ දේශපාලන පක්ෂවල බිලී කොකු බවට පත් වුණා. 87-89 ඇතුලේ අපේ තරුණ ප්‍රජාව විශාල වශයෙන් අපේ රටට අහිමි වෙනවා. පැහැදිලිවම මේක විවිධ දේශපාලන මතවාදවල කූටාරමුණා. එතනින් එහාට ගිහිල්ලා 83-2009 අතර සිවිල් යුද්ධය තියෙනවා. දමිල අපේ සහෝදරවරු වගේම සිංහල අපේ සහෝදරවරු විශාල වශයෙන් මිය යනවා. මේ යුද්ධය වෙන්න පුළුවන්, මේ 87-89 ජන අරගල වෙන්න පුළුවන්, මේවා නිර්මාණය වූ අර්බුද නෙමෙයි, නිර්මාණය කළ අර්බුද. මේ නිර්මාණය කළ අර්බුද ඇතුලේ පැහැදිලිවම අපේ තරුණ ප්‍රජාව පීඩාවට පත් වුණා. මේ විදිහට තරුණයෝ රටට අහිමි වෙනවා කියන්නේ අපේ රටේ ඉදිරි ගමනක් ගැන අපිට හිතන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍යයි ශක්තිමත් තරුණ ප්‍රජාවක් ගොඩනගන්න. අපේ රටේ තරුණයන්ට තියෙන ප්‍රධානතම ගැටලුව විදිහට මම දකින්නේ ඔවුන්ට ඉඩක් නැතිකම. ඔවුන්ට නිසි නියෝජනයක් නැතිකම. ලෝකයේ අනික් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ තරුණයන්ට නිසි අවස්ථාවන් ටික නැතිකම. විශ්වවිද්‍යාල අපේ අධ්‍යාපනයේ පැහැදිලිවම අර්බුදයකට ලක් වෙලා. උපාධිධාරීන් විදිහට අපි එළියට එනවා. හැබැයි අපිට ඕන කරන රැකියා පරිසරය මේ රටේ නිර්මාණය වෙලා නැහැ. බුද්ධි ගලණය ඉහළ ගිහිල්ලා, විරකියාව ඉහළ ගිහිල්ලා. පාසල් අධ්‍යාපනය ගත්තත් එහෙමයි. සාමාන්‍ය පෙළ අසමත්, උසස් පෙළ අසමත් අපේ තරුණ ප්‍රජාවට වෘත්තීමය කුසලතා ටික, රැකියා පරිසරයක් නිර්මාණය කරන්න තවම හැකියාවක් හම්බ වෙලා නැහැ. ඒ නිසා මන් දකින දෙයක් තමයි තරුණයාව ගොඩනගන්න පුළුවන් වෙන්නේ අධ්‍යාපනය කියන මෙවලම ඇතුලේ විතරයි. ඔන්න ඔහොම ගොඩනගන තරුණයා හිතනවා නම් මේ රටේ ඉඳලා අනාගතයක් නැහැ කියලා, එහෙමත් නැත්නම් ප්‍රශ්නවලින් පැටයන්න වෙන රටකට යන්න හිතනවා නම්, ඕස්ට්‍රේලියාවට ජපානයට බැරි නම් වෙනත් පොඩි රටකට හරි ගිහිල්ලා ජීවත් වෙන්න ඕනේ කියන අදහසේ නම් ඔවුන් ඉන්නේ.
අපේ රටේ ඉදිරියක් ගැන අපි හිතන්නේ කොහොමද? අපේ උගත් තරුණ පරම්පරාව මේ රටේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයනව වෙනුවට මේ රටේ සේවය කරනව වෙනුවට මේ රට හැරදාලා යනවා නම් අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. අපිට ශක්තිමත් ශ්‍රම බලකායක් අහිමි වෙනවා. අපිට ශක්තිමත් දේශපාලන නායකයින් පිරිසක් අහිමි වෙනවා. අපේ රටට ශක්තිමත් සක්‍රීය පුරවැසියෙක් අහිමි වෙනවා. එහෙම වුණොත් ඉලක්කයක් නැති ගමනක තමයි අපි මේ ගමන් කරමින් සිටින්නේ. ඒ නිසා තරුණයාව බලාත්මක කිරීම අවශ්‍යයි. ඒ සඳහා මේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. විශ්වවිද්‍යාල අපේ අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වශයෙන් විශාල ගැටලු ගණනාවක් තියෙනවා. අපි ඉන්නේ තාමත් සාම්ප්‍රදායික එළඹුමක් ඇතුලේ. මේ සාම්ප්‍රදායික එළඹුම ඇතුලේ ගොඩනැගෙන තරුණයාට ගෝලීය සමාජයට උචිත තරුණයෙක් නෙමෙයි. ඔබට මතකනම් සජිත් ප්‍රේමදාස ගරු විපක්ෂ නායකතුමා ග්‍රාමීය පාසල්වල අවශ්‍ය තාක්ෂණ කුසලතාවය ඇති කරන්න ව්‍යාපෘතියක් දියත් කරනවා. සක්වල ප්‍රොජෙක්ට් ගරු නායකතුමා. ඒ හැබැයි ලංකාවේ විවිධ පාලකීය කාලෙන් කාලෙට ඩිජිටල් ලෝකයක් නිර්මාණය කරමු කියලා විවිධ ව්‍යාපෘති ගේනවා නමට විතරක් සීමා වෙච්චි. හැබැයි පාසල් තවමත් තියෙනවා අපේ රටේ පරිගණක ටික නැති. පරිගණක සාක්ෂරතාවය නැති. ඒ විදිහට ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න බෑ. ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න නම් තරුණයාට පරිගණක සාක්ෂරතාවය, ඩිජිටල් සාක්ෂරතාවය අධ්‍යාපනය ඇතුලේ ලබා දෙන්න ඕනේ. 21 වන සියවසේ ලර්නින් ස්කිල්ස් ටික ලබා දෙන්න ඕනේ. ඒ පිළිබඳව මන අවබෝධයකින් දියත් කළ ව්‍යාපෘතියක් තමයි සක්වල ප්‍රොජෙක්ට් කියන්නේ. මගේ පෞද්ගලික අගය කිරීමට ලක් වෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට අපි මේ පිළිබඳ මන අවබෝධයකින් යුතුව මේක නිරීක්ෂණය කළා සහ අධ්‍යයනය කළා. හැබැයි විවිධ දේශපාලන පක්ෂ කිව්වා, විපක්ෂ නායකතුමා පරිගණක බෙදනවා, ස්මාර්ට් ටීවී බෙදනවා, මේ විදිය පන්තිකාමරයක් ඇති කරලා මොකද්ද තියෙන ප්‍රයෝජනය කියලා. හැබැයි අපි හැමෝටම අමතක වෙනවා ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් වැය කරලා මහින්දෝදය කියලා තාක්ෂණ විද්‍යාගාර ටිකක් ඉදි කරා කොන්ක්‍රීට් වලට විතරක් යට වුණ. ඒ අතර මේ සක්වල ප්‍රොජෙක්ට් එක මම මගේ විශේෂ අගය කිරීමකට ලක් කරනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට අපිට අවශ්‍යයි ජාතික සමාජයට, ගෝලීය සමාජයට ගැලපෙන පුද්ගලයෙක් වෙන්න, එහෙම තරුණ ප්‍රජාවක් නිර්මාණය කරන්න. අපි දන්නවා විශාල අර්බුදයක් මේ වන විට තියෙනවා. මේ අර්බුදය තෙල් මිලෙන් වනින්න බෑ. තෙල් නැවුට් ටික ආවේ නැහැ කියලා ඒක නෙමෙයි සැබෑ අර්බුදය. එහෙමනම් අර්බුදය විසඳන්න නම් අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපි තරුණයාව නිර්මාණය කළ යුතුයි. තරුණයාට රැකියා පරිසරය නිර්මාණය කරලා දෙන්න ඕනේ, අවස්ථා ටික නිර්මාණය කරලා දෙන්න ඕනේ, අධ්‍යාපනය ඇතුලේ නිදහස නිර්මාණය කරලා දෙන්න ඕනේ. අපි අධ්‍යාපනය ඇතුලේවත් නිදහස් පුද්ගලයෙක් නෙමෙයි. නොමිලේ දෙන අධ්‍යාපන ක්‍රමය සහ නිදහස් අධ්‍යාපනය කියන්නේ පැහැදිලිවම දෙකක්. අපේ රටේ තියෙන්නේ නොමිලේ දෙන අධ්‍යාපන ක්‍රමයක්. වෙන රටවල් වල නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙමනම් අපි අධ්‍යාපනය ඇතුලේ අපේ තරුණ ප්‍රජාව බලගන්වමු, තරුණ ප්‍රජාවට ශක්තියක් වෙමු, රැකියා පරිසරය නිර්මාණය කරමු, මේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමු, ජාතික සමාජයට ගැලපෙන තරුණයෙක් බිහි කරමු. Talk with Pawanthaprasad, ඔබ සොයන channel එක.